අපි දෙන්න යනවා මල්ලත ටිකක් කපාගෙන එන්න. ඔන්න අද වීඩියෝ එක පටන් ගන්න මෙතනින් දෙන්නත් එක යන්න ලෑස්ති ගංගෙ ඉගලට තමයි යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න යන අතර මඟත් පුංචි පුංචි වීඩියෝ ක්ලිප්ස් ඔයාලට ගේන්න. මින් ඔන්න අපේ මිමි කිකේ යනේවා. හිමීට යන්නලු ලිස්සයිලු නැත්තම් දැම්ම ඉඳන්ම උපස්ථාන කරන්න බැරිලු එයාට මට. එක සාධාරණද අසාධාරණද? අසාධාරණ. ආ ඉතින් ඇයි අසාධාරණ කතා කියන්නේ? තේරුණා තේරුණා තේරුණා. අම්මා මේ හොඳටම ලිස්සනවානේ. ගංගේ වතුරේ සද්දේ මොකේ මල මොකේ තු කොතන තියෙන්නේ? මේ තියෙන්නේ නෑ. ඒව නේ වෙන මොකද පොහට්ටුවක් නේද? ඉතින් මං හිමීට ඉන්නේ. ඒක තිබ්බර කවන්නේ. ඒ ඉන්නව හලෝ. ඒ පට්ට විදිහට ලිස්සුවා මං. ඔය බලාගෙනත් ඇවිල්ලා. පපුව ගිටි 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 ගානවා. අනේ අනේ ඒ නිසා වෙන්න. ඒ නැතත් පාර දිගටම ඒ ඔය පාරේ වැඩි කට්ටිය යන්නේ නෑනේ. ලිස්සුවා කියන්න ලිස්සුවා. අම්මා පපුවත් එක ගිටි ගිටි ගන්න. අප්පා වතුර ඉන්න මම පෙන්නන්න. වතුර දිගට තලා ගිහිල්ලා මේ බාන මේ පැත්තනුත් එක දාලා බබා. මේ මේව ගැලවිලත් ගිහින් ගැල මේ මෙහෙත් එක්කාර කියනත් වගේ මේ බලන්න මේ හැම පැත්තේ මේ උඩිනුත් එක්ක හොඳටම වතුර දාලා. ඇයි ඉතින් එසේ මෙසේ වැස්සක් නෙවෙයිනේ වහින්නේ. මේ බල පාර නෑ අනේ. යන්න බැරි වේද අපි දෙන්නට? ආ කෝ ඕ මයි බැරි වේද යන්න? ගහගෙන ගියොත් තියෙන මොකක් කරලා අල්ල ගන්න මම නම් පයින් නෑ. දැම්ම අල්ල ගත්තට පස්සේ ඕන නම් ඇවිල්ලා කබියක් හදලා එරෙන්න. කොහොමද ඔය කොන්ද ගන්නවත් එනේ? ඔව් ඉතින් ඔය තාජුට පහලට එක ඕන නෑ. ඕනේ බලාගෙන මම දන්නේ. ඔන්න නීල් මමලගේ වත්ත නම් තියෙනවා. ඔන්න ඔයා නික මෙතනට වෙන්න ඕන එක මේ ඉන්න කියන දේ යන්න කියන දේ යන්න. අරියා හරිද තේමෙනවා? අරේ I told you. මේ අත්තේ වැඩිලා පේනවනේ මේ කුණු. මේ මේකෙ මෙතන එකේ. මේකෙ මේ
පේනවා එතකොට කොච්චර උඩින් වතුර දාලා රෙදිල්ලද අපි සුද්ධ කරවට වඩා හොඳට සුද්ධ වෙලා වතුර මඩ වෙනවා مارلسنا يغني تربيت بقعدة ගෙදර ඇවිල්ලා ඇඳුම් මාරු කරලා බලනකොට ඔන්න ඔය විදිහට කූඩැල්ලෝ වැඩේ දීලා තිබුණා. කකුලේ දෙපොලක විතර උඩ හොඳටම කූඩැල්ලෝ කාලා තිබුණා. ඉතින් ඊට පස්සේ ටිකක් වෙලා යනකොටම මෙන්න මේ විදිහට ධාරාණි පාත වැහි පටන් ගත්ත ආපහු. ඉතින් ගෙනාවක් මල් පැල ටික අතු ටික නම් හිටව ගන්න බැරි වුණා. ඒ ටික පැත්තකින් තියලා ඉතින් දවල්ට උයන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අද පුංචි වෙනසකට එක්ක කියලා වෙනස් සිද්ධිය බතක් හදන්න හිතුවා. ඉරුම වගේක් තිබුණා ෆ්‍රිජ් එකේ ගෙනාපු. කියන්නේ තම්බලා කාලා තවත් වැඩි ගත්තා වුණා. ඊටසේ මම කරපු දේ ඒ ටික තැම්බුවා. එක ටික තැම්බෙන්න තියලා ඉස්සලම් බත් එකක් ගැහුවා. බත් එක අද ලිපේ හැදුවේ රයිස් කුකර් එකේ නෙවෙයි. ඒකේ පොඩි වෙනසක් වුණා. මොකද කීරි සම්බ ගෙනාපු ඒවා ටිකක් ඉතුරු වෙලා තිබුණා. අර කීරි සම්බ කැඩුණු සහල් එක මල්ලිලාවට පස්සේ කහබත හදන්න ගෙනාවේ. අන්න ඒකිනුත් ටිකක් තිබුණා. ඉතින් දෙකම මික්ස් කරලා තමයි ඒක හැදුවේ. ඒක තැඹුණාට පස්සේ ඉතින් ඒක එහෙමම තියලා ඊටසේ මේ අවශ්‍ය කරන මික්ස් එක හදාගත්ත බත් එකට කලවම් කරන එක හදාගත්තා. ඉතින් ඒකට මම සුදු ලුණු චුට්ටක් දාලා ඊට පස්සේ ලුණු චුට්ටක් කොටුවට කපලා දාලා ඊළඟට තක්කාලි අමු මිරිස් ඔන්න ඔය ටික දැම්මා. දාලා ඉවර වෙලා ඊළඟට බැදගත් සොසේජස් ඊට පස්සේ මම ඉරිඟුවට ගලවන්න බැලුවා. ඉරිඟුවට ගලවන්න විදිහක් නැහැ. ඊට පස්සේ මම මේක චුටි චුටි කැපුවා. කපලා ඉවර වෙලා ඒකත් දාලා මාළු මිරිස් ස්ක්‍රැම්බල් කරගත්ත මේ විතර ස්ක්‍රැම්බල් ඉතින් ඒ ටික ඔක්කොම හොඳට මික්ස් කරලා ඊට පස්සේ ලුණු කුඩේ ගම්මිරිස් කුඩේ දාගත්තා. ඔය ටික දාලා ඉවර වෙලා දැන් මේ බත් එකට හොඳට කලවම් කරනවා. ඉතින් හොඳටම මේ කලවම් වෙන්න ඕනේ. එතකොට මේ හොඳටම රස එන්නේ. මේකට මාරම රසය හේතුව අර ඉරිඟු ඇට හැපෙද්දි මාරම රසක් එන්නේ බත් එක්ක. මෙහෙම හොඳට කලවම් කරලා ඊට පස්සේ ඒකට මම සෝයා සෝස් ටිකක් මේ විදිහට එකතු කරගත්තා සහ සීනි ටිකක්. සීනි ටිකුත් මේ විදිහට චුට්ටක් ගොඩක් නෙවෙයි එකතු කරලා හොඳට කලවම් කරලා ඊට පස්සේ ඉතින් අපෝ ෆ්‍රයි පෑන් එකට දාලා චුට්ටක් රත් කරගත්තා. නිකන් අර බැදගත්තා වගේ කරා. ඉතින් මේ බත් එක චුට්ටක් නිකන් යන්තම් බෙරි ගතියක් වගේ ආවා. මොකද අර කැඩුණු හාලුත් තිබුණානේ. ඉතින් එතකොට චුට්ටක් ආවා නිකන් බෙරි ගතියක්. හැබැයි අවුලක් වුණේ නැහැ මෙහෙම බැද්දට පස්සේ. දැන් ඉතින් ඔන්න කනවා. කන එක තමයි දැන් ඊළඟට කරන්නේ මේ. ඊට පස්සේ ආද ඉතින් උනේ හැන්දෙන් කන්නේ වෙඳ රතෙන්නේ කන්නේ. ඉතින් සෝස් ටිකුත් දාගෙන මේ විදිහට ඉතින් හැන්දෙන් කනවා. ඇත්තටම මාර රසයි මේ බත් එක්ක. අර ඉරිඟුවට හැපෙද්දී තමයි නිකන් අර අමුතුම රසක් එන්නේ. ඒක කියන්න බෑ. හරි රසයි. දැන් හවසට දැන් වැස චුට්ට චුට්ට නිකන් අර පායනවා ආය වහිනවා ඒ වගේ තමයි. ඉතින් ඒ පායපු වෙලාවක අනිවාර්යෙන් දැන් අද හවසට මල් පැල ටික හදා ගන්න ඕන. හෙට මොකද මම වැඩට යනවා. ඉතින් ආය තව සතියක් තියෙනවා කියන ඔය මල් පැල ටික කොච්චර වැස්ස තිබුණත් නිකංක හරියන්නේ නැහැ. අනිවාර්යෙන් ඉතින් හදලා දාන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ එකත් එක දිගටම හිටියෝ ඔයාලා හැමෝටම ගොඩක්ම ගොඩක් ස්තුති වගේම ගොඩක් ආදරේ. එහෙනම් මං ගිහිල්ලා එන්න පරිස්සමින් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි.